Ape Amma Kolaba Gihilla Mata Aluthin Podungena Villa Mage Pene Vairam Vetila Pencil Ed Yanata Kepila Mage Pene Vairam Vetila Pencil Ed Yanata Kepila මොකද දැන් කියන්නේ? බය වුණාද? ආ? බයයි. සතුටුයි. ඒ ඉතින් අපි හැරුණේ නැහනේ. පුතේ වට අඬන්න දෙයක් නැහැ. කෝචස්ලා 3 දෙනෙක්ම හැරිලා ඉන්නේ. දැන් සතුටු වෙන්න ඕන වෙලාව. ඔයා අපිව ඇත්තටම අතරමං කළා. මෙහෙමයි. වා හරිම දක්ෂයි. හරිම දක්ෂයි. ඒ සින්දුවට වාගේ වොයිස් එක වාගේ වේරියේෂන්ස් චූටි බබෙක්ගෙන් ඇහෙද්දිනේ ඔක ඉතාම ලස්සන පුතේ. දැන් ඔක වැඩිහිටියෙක් කිව්වට ඔය ලස්සන ඇත්තටම අඩුයි. ඔක චූටි දෙයක් හරි පුතෙක් හරි තමයි කියන්න ඕනේ. ඉතින් අපි ඒක අහගෙන හිටියේ. හරිම ලස්සනයි. ඔය නෑනේ විස්තර. හරිම ලස්සනයි. පුතාගේ විස්තර කියන්න. කියන්න විස්තර ටික. මගේ නම සුවන්දි දුලන්සා. මං ඉන්නේ මත්තුගම ඉඳන්. මගේ වයස අවුරුදු 11යි. මගේ පවුලේ අම්මයි තාත්තයි අක්කයි මමයි මගේ ට්වීන් ආච්චි අම්මත් ඉන්නවා. එහෙනම් අපි ට්වීන් ගැන කියමුකෝ චුට්ටක්. ඔය ආව අපිට පොඩ්ඩක් ආවද අද? ඔව්. එයාට එන්න කියනවද? අක්කද නංගිද කවුද? ඉන්න අක්කද නංගිද? මං අක්ක යා නංගි. අනේ නංගිට එන්න කියන්නකෝ. පුතේ එතකොට එයාද දක්ෂ ඔයාද? එයාට නටන්න පුළුවන්. සින්දු කියන්න කාටද පුළුවන් වැඩියම? මට. ආ. ඔයාට නටන්න බැරිද? ටිකක් පුළුවන්. අර යාට ඊට වඩා නටන්න පුළුවන්. බලන්නකෝ ඒක හරි ලස්සනයි නේ. පුතේ එතකොට දෙන්නම එකතුලා කරන්න වැඩිපුර නටන එකද සින්දු කියන එකද? සින්දු කියනවා නටන. ආ නේ බලන්න ලස්සන. ඕ දෙන්නම එක වගේ ඇඳලා. එක වගේ ඇඳලා නේ. දැන් නංගිට මොකද හිතෙන්නේ අක්ක ගැන? ගොඩක් සතුටුයි. දැන් නංගි අක්ක මොනවද කිව්වේ? අක්ක කිව්වද කොහොම හරි කෝචස්ලා හතර දෙනාම හරව ගන්නවද? අක්කට කවුද දැන් හරව ගන්න ඕනුනේ? කෝචස්ලා කී දෙනෙක්ද? එයා කිව්වා හතර දෙනාම කොහොම හරි හරව ගන්නවා කියලා. දැන් පුතාට දුක හිතෙන්නේ නැද්ද? මටත් එන්න තිබුණානේ අක්කත් එක්ක කියලා. දැන් ටිකක් ඉතල දුක හිතෙනවා. ඒකනේ. ඒකනේ කියන්නේ අප්පා. අක්කට පුළුවන් නංගිගෙන් ඩාන්සින් ඉගෙන ගන්න. නංගිට පුළුවන් අක්කගෙන් සිංගින් ඉගෙනගෙන ඊළඟ පාරේ යන්න. ඒකනේ. ඉතින් අපි ඔයාගේ නංගිට බොහොම ස්තුතියි කියලා සමුදෙනවා වේදිකාවේ. ස්තුතියි පුතේ. හරි. ඔයාගේ ගායනය හරිම පැහැදිලි. ඔයා
හරිම ලස්සනට ඒ ගායනය ඉදිරිපත් කරා. ඒ ගීතය ආයි අපිට මතක් කරලා දුන්නා. මොකද ඔයා ඒක මතක් කරලා දෙනවටත් එක්කම ඔයා ඒක හරිම හැඟීම් බරව ගායනා කරා. මට ඔයාගේ හඬට සහ ඔයාගේ හැකියාවට මම ගොඩක් කැමතියි. මගේ ටීම් එකට මම ඔයාට ආරාධනා කරනවා එන්න කියලා. බොහොම ආදරේ. Thank you coach. පුතේ ඔයාගේ කටහඬ මට ඇහුණාම මේ මගේ පොඩි කාලේට අරන් ගියා. ඇත්තම මේ ගීතයට ඕන කටහඬ ළමා කටහඬ ඔයාගේ තුලින් මට ඒක ඇහුණා. සහ ඔයාගේ හඬ හරිම මිහිරි. ඉතින් ඒ නිසාම තමයි මම හැරුණේ. ඉතින් පුතාට මම ආදරෙන් ආරාධනා කරනවා ටීම් නදිනියකට. Thank you coach. මාතේමයි. මාතේමයි. පුතේ හරි ලස්සනයි. මම කලින් කිව්වා වගේ. දැන් පුතා හොඳට හිතලා හොඳට හිතලා තීරණයක් ගන්න වාට අපි තුන්දෙනාම හරිම ආසයි හරිම ආදරෙයි. ආදරෙයි ආසයි. අපේ ටීම් එකට එනවා. ඔයා දක්ෂ බබෙක්. ඔයා කොහේ ගියාද? ඔයා ඉන්න ඕන කෙනෙක් මේ වේදිකාවේ. මගේ ටීම් එකේ මේ පර්ෆෝමන්ස් එකට ඔයත් කැමති නම් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ පර්ෆෝමන්ස් දිගටම බලන්න කැමති නම් අමතක නොකර The Voice Kids Sri Lanka YouTube channel එක subscribe කරන්න.